පෞගිය දවස්වල අපි සාකච්ඡා කර කර හිටියේ ලංකාවේ තිබෙන මාර්ග ගැන නේද? එතකොට ඔයාලා මාර්ගවල දක්නට ලැබෙන සංඥා ගැන සංඥා කුළුණු නේද? මාර්ග සංඥා ආලෝක මේ සංඥා කුළුණේ වර්ණ ගැන දැන් ඔයාලා දන්නවා. රතු පාට කහ පාට කොළ පාට මේ දෙක ඇඳලා තියෙන්නේ. ඉතින් රතු පාට දැල්වුණොත් එහෙම වාහනේ නතර කරන්න තියෙන උපදේශ තමයි රියදුරාට දෙන්නේ නේද? එතකොට ඊළඟට කහ දැල්වෙනවා. එතකොට රතයේ ගමනට සූදානම් කරන්න. කොළ පාටින් කියන්නේ ගමන ආරම්භ කරන්න කියලා නේද? විශේෂයෙන්ම මන්සන්දිවල කියන්නේ හන්දියක් කියලා අපි කියන්නේ හන්දිවල තමයි මේ ආලෝක සංඥා කුණු තියෙන්නේ නගරවල. ඒ වගේම සමහර විට මේ අර පදික මාරුව අසල නේද? ඒ වගේ තැන්වල තමයි මේ ආලෝක සංඥා කුණු තියෙන්නේ. ඉතින් කහ වර්ණයෙන් තවත් සංඥාවක් දෙනවා වාහනය නතර කිරීමට සූදානම් වෙන්න කියන පණිවිඩයක් දෙනවා. තේරුණාද? හරි. ඉතින් ඒ ගැන ඔයාලා දැන් දන්නවා. ඒ වගේම පදිකයන්ට තියෙනවා සංඥා නේද? කුරුණක් තියෙනවා. එතන රතු වර්ණය දැල්වුණොත් පාරහරහා මාරු වීම කරන්න හොඳ නැහැ නේද? නොකළ යුතුයි. කොළ වර්ණය දැල්වුණොත් එහෙම නම් පාරහරහා මාරු වෙන කියන පාණිවිඩේ තමයි දෙන්නේ. හොඳයි. ඉතින් ওই විදියට අපි ඒ ගැන කතා කරා නේද? ඉතින් ලංකාවේ තිබෙන මාර්ග වර්ග තමයි අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ. අපි මාතෘකාවක් ලියමු. ලංකාවේ තිබෙන මාර්ග වර්ග. අවනේ. ලංකාවේ තිබෙන මාර්ග හොඳයි පුතේ. දැන් ඔයාලා දන්න අඩිපාරවල් තියෙනවා නේද? අපි ගුරුපාර කියලා කියනවා. ඊට පස්සේ දුම්රිය මාර්ග තියෙනවා නේද? මහා මාර්ග තියෙනවා නේද? දැන් අධිවේගී මාර්ගත් තියෙනවා. අධිවේගී මාර්ගත් තියෙනවා වර්තමානයේ වෙන විට ඉස්සර තිබුණේ නැති දෙයක්. නේද? අධිවේගී මාර්ග අඩිපාරවල් තියෙන ඔයාලගේ ඔය අසල්වැසි නිවසකට යන අඩිපාරක් තියෙනවා නේද? කැලේ මැදින් ගමන් කරන්න ඕන අඩිපාරක් තියෙනවා. හරි. දුම්රිය මාර්ග තියෙන ඔයාලා දැකලා තියෙන ගාල්ල දුම්රිය මාර්ග තියෙනවා නේද? ගාල්ල නගරයට යනකොට අපිට දුම්රිය මාර්ගයක් හරහා තමයි යන්න වෙන්නේ නේ. ඊට පස්සේ ඒ වගේ ඉතින් ලංකාව පුරාම දුම්රිය මාර්ග තියෙනවා. දුම්රිය මාර්ග පුතේ ඔය මේ අපි අර කතා කරා වගේ විදේශී ආක්‍රමණ නේද? සුද්ධ ආවනේ ලංකාවට පෘතුගීසි, ලන්දේසි විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය ජාතිකයෝ නැත්නම් එංගලන්තේ මේ ජාතිකයන් ලංකාවට ඇවිල්ලා ඒ අය මහා පරිමාණයේ තේ වගාව, රබර් නේද, කුරුදු, ඊට පස්සේ කෝපි නේද, ඒ වගේ වගාවන් කරා මධ්‍යම කඳු කරේ, කියන්නේ නුවර එළිය වගේ ප්‍රදේශවල. ඉතින් ඒවා
නේද වරායට ගේන්න ඕනේ තොටුපළට නේද වරායට ගේන්න පාරවල් වල ගේනාවේ නැහැ ගේනාවේ මේ දුම්රිය ඉතින් දුම්රිය ගමන් කරන රේල් පාරක් තියෙන්න ඕනේ නේද ඒක නිසා ඒ රේල් පාරවල් වලින් තමයි වරායන් වලට මේ බඩු ගේනාවේ ඉතින් එදා ඉඳලා ලංකාව පුරාම දුම්රිය මාර්ග තියෙනවා දැන් බඩු විතරක් නෙවෙයි මිනිස්සුන්ටත් කියන්න නේද මගී දුම්රියන් තමයි දැන් ගොඩක් තියෙන්නේ බාණ්ඩ ප්‍රවාහනයක් කරනවා ඒ වගේ මහා මාර්ග නේද ලංකා පුරාම මහා මාර්ග තියෙන වාල සිටියමක් බලමු අපි සිටියමක් දැක්කොත් මහා මාර්ග දකින්න පුළුවන් නේද අධිවේගී මාර්ග මේ දැන්ට හදාගෙන යන අධිවේගී මාර්ගත් තියෙනවා නේද හදලා ඉවර කරපු අධිවේගී මාර්ගත් තියෙනවා ඒ ප්‍රධාන එකක් තමයි දක්ෂින අධිවේගී මාර්ගය නේද කොළඹ ඉඳලා ගාල්ලට එන අධිවේගී මාර්ගය ඒකනේ මුලින්ම හැදුවේ නේද කොට්ටාවල ඉඳලා ඊට පස්සේ නැවත මාතරට මේ තව තව දික් කරනවා ඊට පස්සේ දැන් තියෙනවා මහනුවරට නේද යන අධිවේගී මාර්ගය හදාගෙන යනවා ඒ ඔය විදිහට මාර්ග පද්ධතියක් තියෙනවා ලංකාව පුරාම. ඉතින් දැන් මම ප්‍රශ්නයක් අහනවා ඔයාලා මේ මාර්ග වර්ග ටික ලියාගන්න මොහේනා. ඔව් පළවෙනි එක අපි කියන අඩිපාර. අදුම්රිය මාර්ග महामार्ग अधिवेगी मार्ग अधिवेगी मार्ग उत्तर प्रदेश प्रदेश मार्ग सोयाधान्य නොදන්නා තැනක අපි හිතමු මල ගෙදරක් කියලා. ඉතින් මාර්ගය සොයාගන්නේ කොහමද? දුර තියෙන්නේ අපිට පුත්තලම කියලා. නේද? කොහමද අපි සොයාගන්නේ මාර්ගය? යන මාර්ගය? ඔහේ පාරට බැහැලා යනවද? ඈ? සිටියම්මකින්? ඔව් සිටියම්මකින්. නේද? සිටියම්මකින් තමයි අපි මාර්ග සොයාගන්නේ. සිටියමක් බලන නේද සිටියමක් බැලුවහම ඒ යන මාර්ගය අපට සොයා ගන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් ලේසි ක්‍රමයක් තියෙන මොකද්ද? ඊටත් වඩා සිටියම බලනවටත් වඩා ලේසි ක්‍රමයක් තියෙනවා. Google Map එක. ලකුණු කරලා තියෙනවා. ආ පාරේ යනකොට ලකුණු කරලා තියෙනවා. ඇයි? ඕ එතකොට මම කියන්නේ යන්න කලින් गमन यान खाली दें ओया लगे ओये स्मार्ट जंगम दूर खाता नहीं मुगल मैप पे ओ जंगम दूर खाता नहीं थी ये ना वा मैप किया ला नहीं द एके नापटे इताम पास हुए ये यान तैने सोया गन पुलवा मार गए नहीं सितियम आप थी ये ना वाई की दें मे माम मे पेन वाला सितियम बालन මේකේ මේ රතු පාට නේද පේනවා රතු පාට ඒ තියෙන මහා මාර්ග ඊට පස්සේ මේ වාට පේන දම් පාට වගේ නේද නිල් පාට වගේ නිල් මත් නෙවෙයි දම් පාට බොරුයි
ඒ තියෙන අධිවේගී මාර්ග ලකුණු කරපු එක තමයි තියෙන්නේ. දැන් ඔයාලට පේනවා මෙන්න මෙතන මේ කොළඹ ඉඳලා නේද මාතරට දැන් තියෙන්නේ අධිවේගී මාර්ගයනේ නේද හදාගෙන යන්නේ තමයි අනිත්තේ ඔය කොළපාඩින් තියෙන හදාගෙන යන එක. ඊට පස්සේ මේ කතරගමඩක් තියෙනවා ඒ තාම හදාගෙන යන මාර්ගයක් ඒවා හදල නැහැ. වැඩි ඉවර නැහැ. නේද? රතු පාටින් තියෙන එක බලන්න කොහොමද? රතු පාටින් වලට පේනවා ලංකාව පුරාම මාර්ග නේද? වීදි තියෙන විදිය. ඒ වගේ සිතියමක් බැලුවට පස්සේ ඔයාලට ලේසියෙන්ම අඳුර ගන්න පුළුවන් කොහේ ඉඳන් කොහාට නේද කොහොමද යන්නේ කියලා. පුත්තලම එනවා නේද? කොළඹට ගිහිල්ලා එතනින් පුත්තලමට යනවා. ඒ වගේ අපිට බලා ගන්න පුළුවන් කොහොමද ගමන් කරන්න කියලා නේද? සිතියමකින් තමයි ලේසියම. අර මම කිව්වාගේ ජංගම දුර කතා එනු පුළුවන්. මේ තියෙන්නේ ලංකාවේ දුම්රිය මාර්ග ගමන් කරන හැටි. දුම්රිය මාර්ග සිතියම. හැබැයි සාමාන්‍ය ඔයාලා සිතියමක් බැලුවොත් කළු පාටින් තමයි දුම්රිය මාර්ග පෙන්වන්නේ. ඔ මේක නම් තියෙන රතු පාටින් පෙන්වලා තියෙන්නේ මේ දුම්රිය මාර්ග විතරක් නිසා. බලන්නකො දුම්රිය මාර්ග යන හැටි. නේද? හරි. ඔයාලට පෙනේවි මේ කොළඹ තමයි මේ ප්‍රධානම දුම්රිය ස්ථානයේ තියෙන්නේ මේවා මේ රවුම් කරන තැන. කොළඹ මරදාන නේද? ඉතින් ඉඳලා මාතරට දුම්රිය මාර්ගයක් තියෙනවා මේ. දැන් ඔයාලා කොළඹ ඉඳලා ගෙදර එනවා නම් දුම්රියේ මාතරට එන දුම්රිය වුණා නගින්න. එහෙම නැත්නම් ගාල්ලට එන්නේ. නේද? එතන ගාල්ලට ආවට පස්සේ ගාල්ල ඉඳලා තමයි අපි බස් එකේ තමන්ගේ නිවසට යන්න පුළුවන්. පුත්තලමට යනවා නම් කොළඹට ගිහිල්ලා එතනින් පුත්තලම දුම්රියක නගින්න ඕන නේද? ඊට පස්සේ අනුරාධපුරයට යනවා නම් කොළඹට ගිහිල්ලා මේ තියෙන අනුරාධපුරේ යන දුම්රිය මාර්ගය මේ තියෙන මෙන්න මෙතෙන් මේ රවුම් කරන තැන ඔන්න අනුරාධපුර. තවත් එහාට තියෙනව නේද? යාපනයටත් උනත් යන්න පුළුවන් දුම්රිය. යාපනයටත් යන්න පුළුවන්. ඊට පස්සේ තලේ මන්නාරමටත් යන්න පුළුවන්. මේ තලේ මන්නාරම. ඊට පස්සේ ත්‍රිකුණාමලයටත් දුම්රිය මාර්ගය තියෙනවා. ඒ වරාය තියෙන ත්‍රිකුණාමලයේ නේද? ස්වභාවික වරාය. ආයිමත් අම්පාරටත් තියෙනවා. ආයිමත් බදුල්ලටත් යන්න පුළුවන්. ලංකාවේ සංචාරකව වැඩිපුරම යන දුම්රිය මාර්ගය තමයි මේ බදුල්ල දුම්රිය මාර්ගය. මේ මහනුවරට ගිහිල්ලා එතනින් බදුල්ල දක්වා යනවා. යෝආඩක් පුළුවන් බදුල්ල දක්වා යන්න. හරිම ලස්සන නේද? කඳු උඩින් එහෙම යන්නේ. ඒ වගේම අවිස්සාවේලටත් දුම්රිය මාර්ගයක් තියෙනවා. අවිස්සාවේල දුම්රිය මාර්ගය. ඒකට කියනවා කැලණි වැලි දුම්රිය මාර්ගය කියලා කියනවා. නේද? මේ තියෙන්නේ මේ බදුලට යන එක උදරට දුම්රිය මාර්ගය. එතකොට හරි. එහෙනම් මම මේ දාන මේ සංකේතික ඔයාලා ඇඳගත්තද?
මේ මාර්ග සිතිය මේ සංකේත ඇඳගත්තද? ඔව් ඇඳපු නැති අය අඳින්න හොඳේ. මම මේ පෙන්නන එක. ආන්න හරි ඔව් ඒක අඳින්න tag ගන්න. ඕකේ ඇඳ සර්. ඕකේ ඇඳ සර්. ආහා. ඇඳ සර්. ඔව් ඇඳපු නැති අය ඉන්නවනම් විනාඩියකින් අඳින්න. अतिवेगी मार्ग दंपाटी महामार्ग रतुपाटी दुम्रिय मार्ग कलुपाटी वाट्सएप दारती බලන්නත් පුළුවන් කර කඩරේක හම්බුනේ නැත්නම් මේ මම නැවත WhatsApp එකට දාන්නම් දාලා ඇත්තේ මේ ආපස්සට ගිහින් බලන්න පුළුවන් හරි ඊළඟට අපි බලමු මේ නැවතත් අපි සිතියම් වලට යමු ඔ මේ දුම්රිය මාර්ග සිතියමනේ නේද ओ मेती इन्हें लाता है महामार्ग सिटी में ठीक में बस में महामार्ग सिटी में अगर आप इधर बस रहते गमन करना नहीं तो में सिटी में अनु बस रहते गमन करना है प्रधान स्थान है कोलंब नहीं तो आप इधर वाले तो कोलंब इधर आ महानुवरे आना वाला ओ मेती इन्हें पार ने कैंगल महानूर मार्ग बदुल ओमोम गीला नहीं हापुताले ओमे बादुल उन्हें कॉलम बादुल ले पार अपने इतने पुत्तला मटे आने वाला नहीं द में तेरे कॉलम में मुहूदाई दिखे पार रखती है मी का मुंह पाहुकरला ओमे पुत्तला में तेरा पुत्तला मैंने में तेरा वाला होते दानना को हम आते नहीं द मैं आमुतु तैनात नहीं तो ना
ලංකා සිටීමක් අඳිනකොට ඔව් එතන තමයි උත්තරම තියෙන්නේ අපි හිතමු කෙනෙක් අනුරාධපුර යනවනම් නේද ඕනනම් මේ පුත්තලම පැත්තෙන් අනුරාධපුරයට යන්නත් පුළුවන් මෙහෙම එහෙම නැත්නම් ඔව් මෙන්න මේ පාරේ මේ මහනුවර යන පාරේ නුවර පාරේ ටික දුරක් ගිහිල්ලා නේද හැරෙනවා ඊට පස්සේ කුරුණෑගල ඒ පැත්තෙන් ඔව් මේ අනුරාධපුරයට යන්න පුළුවන් ඔන්න තාපාරක් තියෙන මෙතන කැකිරාව එහරහා යන්නත් පුළුවන් අනුරාධපුර යන මාර්ග දෙක තුනක් තියෙනවා. ගාල්ලට යනවා නම් කොළඹ ඉඳලා. ඔව් මේ තියෙන මුහුදයින පාර දිගේ නේද? මෙන්න ගාල් තනින් මේ මෙතන ගාල් ඊට පස්සේ ගාල්ලේ නායිමත් මාතරට යන්න පුළුවන්. නේද? මාතරින් හම්බන්තොටට යන්න පුළුවන්. නේද? හම්බන්තොටින් ආයිමත් පාරවල් තියෙනවා. එතන ඉඳලා නේද? අපි කියන්නේ කතරගම කතරගම යනවා නම් මෙහෙම ඒ විදිහට මාර්ග තියෙන මේ යාපනයට උනත් යන්න පුළුවන් නේද අනුරාධපුරයෙන් පස්සේ ඊපස් යාපනය මේ විදිහට යාපනය මේ යාපනය අර්ධත් ඔ මන්නාරම් ඉතින් මන්නාරම් පාස් මුලතිව් ඔ ත්‍රිකුණාමලය ඔ කොළඹ ත්‍රිකුණාමලය මෙතන තියෙන සිංකොමාලී කියන ත්‍රිකුණාමලය. ත්‍රිකුණාමලයටත් පාර තියෙනවා. ඒ කිය සිටියමක් බලලා අපට පහසුවෙන්ම අඳුන ගන්න පුළුවන් ඒ යන මාර්ග. තේරුණාද? ඉතින් මේ මාර්ග සිටියමක් එක තමයි මම ඔයාලට මම WhatsApp එකට දාන්නම් හොඳ එකක් තෝරලා ඒක ඔයාලා අනිවාර්යයෙන්ම අලවන්න ඕනේ. හරි? පොතේ අලවන්න. එක අනිවාර්ය පොතේ අලවලා තියන්න. ඒ වගේම පුතේ අපි තමන් ඉන්න තැන ඉඳලා නේද? සිටියම ඇසුරින් ඔයාලට ළඟම පාර යම් තැනකට යන ළඟම පාර හොයාගන්න. ඔය දැන් මේ තියෙනෙත් එහෙම ඇඳපු සිටියමක් පොඩි එකක්. නේද? පොඩි ප්‍රදේශයක් එතකොට තියෙනවා. මෙතනදී එන්නේ අර උරුදිය උල්පත් తీරන උරු වතුර ලින් තියෙන්නේ නේද කතරගම යනකොට මේ නෝනා ගම කියලා හන්දියක් තියෙනවා එතනින් හැරිලා මේ මේ තියෙන එතනින් හැරුණාට පස්සේ මේ පාර දිගේ අපිට ගිහිල්ලා නේද පදලංගලින් පදලංගලින් හැරිලා නේද දකුණට හැරිලා මදුනාගල උරුදිය උල්පත් බලන්න යන්න පුළුවන් ඒ වගේ තමන් ඉන්න තැන ඉඳලා සිටියම ඕනනම් මෙතන හැරෙන්නේ නැතුව ගියෝ නේද චන්ද්‍රිකාවව නරඹන්න යන්න පුළුවන් ආයිමත් ගියොත් එහෙම ඇඹිලි පිටියට යන්න පුළුවන් නේද ඒ වගේ පොඩි සිටියම ඕනනම් කතරගම යනවනම් මේ පැත්තෙන් යන්න පුළුවන් මේ හම්බන්තොට වරාය තියෙනවා මෙතන මේ වරායත් බලලා ඔව් මේ පැත්තෙන් ගුවන්තොටුපළ නේද මත්තල ගුවන්තොටුපළ තියෙනවනේ ඒ අලුතින් හදපු ගුවන්තොටුපළ නේද ඒ පැත්තෙන් නැවතක් තියෙනවා ලුණුගම් මෙහෙර ජලාශය බලන්න යන්න පුළුවන් ඒ පැත්තේ නැවත කතරගම දක්වා මේ පාර තියෙනවා තේරුණාද ඒ වගේ සිටියමක් බැලීමෙන් අපට හරි මේ මේක විනෝදජනක වැඩක් සිටියමක් බලන එක නේද ආස හිතනවා ලංකාව පුරා ඇවිදින්න මේ සිටියමක් නැරඹුවාට පස්සේ ඒ වගේම ඒවා අපි නේද ලේසියෙන්ම යන පාරවල් හොයාගන්න ජලාශ අපි විනෝද චාරිකාවක් යනකොට විශේෂයෙන්ම සිටියමක් උමනා වෙනවා පැහැදිලිනේ ඔව් මේ සිටියමත් මම ඔයාලට දාන්නම් ඔයාලා මේ එකත් අලව ගන්න දැන් ඔයාලේ ගෙදරවට සිටියමක් නම් අපිට හොයාගන්න බැරි වෙයි නේද හරි ඔව් මේ එහෙනම් මේ අපි මේ මාර්ග කීපයකට කියන නම් ටිකක් බලමු. ඔයාලා දන්නවද අර ඒ අකුරින් පැහැදිලි කරන නේද? මේ
නැත්තම් ශ්‍රේණිගත කරලා තියෙන ලංකාවේ මාර්ග පද්ධතිය ශ්‍රේණිගත කර ඇති අය නේද හරි අපි ඒක තුනක් ලියාගන්න ලංකාවේ මාර්ග පද්ධතිය ශ්‍රේණිගත කිරීම ශ්‍රේණිගත කරනවා කියන්නේ ඉංග්‍රීසි අකුරකුයි ඉලක්කමකුයි දීලා තියෙනවා හඳුනා ගන්න පහසු වෙන්න දැන් එකක් තමයි එක මාර්ගයක් තියෙනවා මේ කොළඹ මහනුවර මාර්ගය කොළඹ මහනුවර මාර්ගය කොළඹ ඉඳලා මහනුවර දැන් අපි දැක්කේ නේද කොළඹ සිට මහනුවරට ගමන් කරන පාර ඒකට කියනවා A1 පාර කියලා මොකද්ද A1 ඔව් A1 නේද බිංදුවයි 1 A1 කොළඹ ගාල් කොළඹ ගාල් මාර්ගය A6 නෑ පුතේ A2 ඔව් A2 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 A9 ඔව් A9 කියන්නේ මහනුවර යාපනය මහනුවර යාපනය කොළඹ යාපනය නෙවෙයි මහනුවර යාපනය තමයි ඒ නවය ඔච්චරයිද සර්? ඔව් ආයිමත් තියෙනවා ඒ තුන මාර්ගය කොළඹ පුත්තලම. ඒ තුන. එතකොට ඒ විදිහට පුතේ නේද? ඒ මාර්ග සොයා ගැනීමට පහසු වෙන තමයි මේ විදිහට ශ්‍රේණිගත කරලා තියෙන්නේ. ශ්‍රේණිගත කරලා තියෙන්නේ. තේරුණාද? සොයා ගැනීමට පහසු වෙන. ඒ වගේම ධූරිය මාර්ග ධූරිය මාර්ග නම් තියෙනවා නේද කොළඹ මාතර කොළඹ මාතර ධූරිය මාර්ගයට කියන්නේ මුහුදුබඩ ධූරිය මාර්ගය මුහුදුබඩ
කොළඹ මාතර දුම්රිය මාර්ගය කියන්නේ මුහුදුබඩ දුම්රිය මාර්ගය. අර මුහුද අයිනෙම යන නිසා තමයි මේ නම දාලා තියෙන්නේ. මහනුවර බදුල්ල කොළඹ ඉඳලාමත් ගන්න පුළුවන් මේ කොළඹ බදුල්ල අපි කියමු කොළඹ බදුල්ල ඒකට කියනවා උදරට දුම්රිය මාර්ගය උදරට කොළඹ අවිස්සාවේල්ල කොළඹ අවිස්සාවේල්ල දුම්රිය මාර්ගයට කියනවා කැලණිවැලි දුම්රිය මාර්ගය කැලණිවැලි දුම්රිය මාර්ගය නම් දාලා තියෙන්නේ මේ දඳුනා ගැනීම පහසු වෙන්න. හොඳයි අපි නැවත අර ෆොටෝස් ටික බලමු. ඔ මේ තියෙන්නේ ලංකාවේ නේද මාර්ග පද්ධතිය. ඔ ඒ වගේම ඔ මේ තියෙන අර ජංගම දුරකථනයෙන් අපිට පහසුවෙන්ම මාර්ග සොයා ගන්න පුළුවන් ගමනක් යනකොට නේද? යන මාර්ගයේ පවා තමන් ඉන්න තැන පවා පෙන්වන. තා කොච්චර දුර යන්න තියෙනවද කොතනින් හැරෙන්න තියෙනවද නේද? ඒවා පවා පෙන්වන. ඒ වගේම තවත් පහසුයි නේද? දුර ලකුණු කරලා තියෙනවා නේද? ඒ හැරෙන තැන් වල බොහෝ වෙලාවට දුර ලකුණු කරලා තියෙනවා. දැන් අධිවේගී මාර්ගයේත් එහෙමයි. දුර ලකුණු කරලා තියෙනවා. හැබැයි අධිවේගී මාර්ගයේ තියෙන පුවරු නිල් පාට පුවරු නේද? සුදු පාටෙන් තමයි දුර ලකුණු කරලා තියෙනවා. කොළ පාටක් තියෙනවා. නිල් පාට පුවරු වල සුදු පාටින් ලකුණු කරලා තියෙනවා. නේද? එකක් මතක තියාගන්න නැත්නම් කහ පාටින් තියෙන්නේ. right. ඉතින් ඔය විදිහට සිතියම් ඔයාලා මේ සිතියම් නිරීක්ෂණය කරලා යම් තැනකට තියෙන දුර හොයාගන්න නේද? ඒ වගේම ගමන් කරන්න ගමන් කිරීම පහසු වෙනවා නේද? හොඳයි. එහෙනම් අපේ පරිසරයේ පාඩම අපි මෙතනින් අවසන් කරනවා.